ල පුතාලා වෙනුවෙන් මවබස අල්ලොත් පාඩමක් ඇරගෙන තමයි අද මම මේ ඇවිල්ලා ඉන්නේ. පුතාලයිතිං මගිත්තෙක්ක මවබස පාඩමට දැන් සූදානමින් ඉන්නවා. අපි අද මොකක්ද කරන මවබස පාඩම. පුතාල කියන්න බලන්න මොකක්දමං කරනව ඇත්ති. ම මම චටි කවයක් කියනවා පුතාලයක හොඳින් සවන්දීලා පුතාල තේරුම් ගන්නකෝ අද මම කරන, மවබස පාඩමමොකක්ද කියලා. ළමගීත කතා කියලා අපි සතුටින් ඉන්නේ කුඩාකාලෙ இඳළම අපි කතාගියසන්නේ ළම කතාගීත තමයි අදත් අපි කරන්නේ යහපත්දේ හිතට අරන් හොඳ අපි හැදෙන්නේ යහපත්දේ හිතට අරන් හොඳන්නි හැදන්නේ. එහනං අත අපි කරන්නේ මකක්ද ළමගීත සහ කතන්දරස්සමු ඔයාලා ගොඩක් ආස පාඩම. ඉතිං අපි චූටි කාලඉඳලම ළමාගීත කතන්දර අහනම ඒවට ඔයාල ගොටක්ක අස්සයි. අපි චූටිකාලේ ගොඩක් පොඩිකාලේ අපි කරන්නේ විනෝධයෙන් රසවිදිමින් ඉන්නේ එක. ඉතිං ඒවට අපි කරන්නේ ගීත ගායනා කරනවා ගීත අහනවා කතන්දර අහනවා ඔය විදිහට තමයි අපේ චූටිකාලෙ ගෙවිලයන්නේ. ඉතිං අපි පුතාල මුන්ටිසෝරියනවනේ ටිකක් ලොකූනහම මුන්ටිසෝරි කාලයහෙම ඔය විදිහට කතන්දර අහල ඇති ගීත අහලා ඇති. මට කියන්නකෝ ඔය චූටි කාලේ අහපු එක ගීතයක් පොට්ටක් මතක් කරන්න බලන්න ඕව පුතාලහපු එක ගීතයක් මගේ පොඩියයාලු ඕ තව මගේ පොඩියයාලූ කියන ගීතය අහලා තියෙනවා මගේ පොඩයාලු නෙලමුද ඕලු මගේ පොඩයාලෝ නෙලෙමුද ඕලු ගංගෙට යමූර්පාතිමු මල්නිලමු කවි කියයමු. ගංගටයමූර්පාතිමු මල්නිලමු කවි කියයමු. එවිදිහට අපි චූටිකාලේ ගීත ගයනා කර ගීතවලට සවන්දුන්නා තව. තව ගොඩක් ගොඩක් ගීත කතන්දර අපි අහලතයෙනවා. නිල්ල අහස්තලි වගේ ගීත පුතාලා රසවිඳල ඇති හොඳයි. මම හද පුතාල අස කරන තවත් ගීතයක්. තමයි පුතාලට සවන්දයන්න සලස්වෙනවා. අද පුතාලට මොකක්ද සවන්දීමට සූදානම් කරගෙන ඇවිල්ලඉන්න ගීතය. මේ ගීතය හඳයා චිත්‍රපටේ ගීතයක්. ගොඩක් පුතාලදුවලා මේක අහලත් ඇති. හලතියෙනවද හන්ඳයා චිත්‍රපටේ බලතිෙනවාද. ஓ බලල තිනඇත්තින්නවා. ඇති අත් ඇති මේ ගීතය හැබැයි ගොඩා කය සවන්දීලා ඇති. අපිඒ ගීතයට සවන් දෙමු. තොකොට පුතාලමී ගීතය හොඳට සවන්දේලා රසවිඳලා බලමු මේ ගීතේ මොකක්ද කියවෙන්නේ කියලා. තකට පුතාල දැන් සවන්දුන්න. ඕ. හඳයා චිත්‍රපටේ ඒ ගීතයෙන් පුතාලා දැන් හොඳට සවන්දේලා ඉවර වෙලයි ඉන්නේ. තැම් පුතාලගේ මම අහනවා මේ ගීතයෙන් පුතාල මොනවද ඉගෙන ගත්තේ. මොනවද ඔයාලගේ ජීවිතයට ගත්ත හැකි ආදර්ශයක තිබුණ මොනවද. සමග සමාධානය. ට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. නේද. ඒ වගේ තිබුණා. මේ ගීතයක් කුමන චිත්‍රපටියද හඳයා චිත්‍ර පටිය. ඉට පස්සේ මේ ගීත ඒ තව ආදර්ශ වගේම අපිට ඉඩකීව කවුරු වගේද. හරියට නිකං කවුරු වගේ කියලා කිව්වා. කූම්බිගුලක කූම්බියෝ එකතු වෙලා ඉන්නවානිලා හරි ලස්සනට ඒ විදිහට තමයි අපිටත් ඉන්න කියලා ඒකෙන් කියලා දුන්නේ. ඉතිං මං හිතනවා, මේ හන්දයා චිත්‍රපටේ කවුරුදු කෞරුදා අපි ලොක්කෝ කියන ගීතය පුතාල මීටකලින් රස විඳල තියෙන්නත් ඇති. දැන් රසවිධය ඔක්කොමල ඉතිං ඔයාලගේ ජීවිතයට යහපත් ආදර්ශ ගන්න ඇති කියලා. මේික නැවත නැවත පුතාලා රසවිඳින්නකෝ එතකොට පුතාලට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ ගීතයෙන් අපිට ගන්න පුළුවන් මොනවද කියලා. අපි ගොඩක් දේවල්ලේ ගීතේ නැරඹුව එකතු වෙලා වාදනය කරනවා. බොම සතුටින් තමයි ඉන්නේ ගීත ගායනා කරනකොට අපිට මානසික සතුටක් ලැබෙනවා නේ දෙකතුවෙලා නැටුන්නටන්න පුළුවන් නේ අපි ගීතේයට අනුව තාලතියෙනවා වගේ සම්චූටි දලපුතාලා අපි තාලතියමින් නැටුම් නටනව නේ දේවගේව කරනවා. ඉතින් දැන් ඔන්න අපි ළමා ගීතයක් රසවින්දා. ඉතිං අපිට තව තියෙනවා කරන්න වැඩක්. ඔයාල දැම් බලාගෙන ඉන්නේ මං ඒක පුතාලට ඉදිරිපත් කරනකාන්. මොකක් ද අපි ආයමත් කරන්න හදාන්නේ. තවාපිට ඉතුරවෙලා තියෙන්නේ මොකක්ද. . කතන්දරා හන්න. ඔයාල චූටිකාලේ කතන්දර හල ඇතිනේද. චටිකාලේ කතන්දර හනවා. සීියලාගෙන් ඒවගේ කතන්දරහන්න හරිම ආසයි. හොඳ එට කතන්දරවලට සබන්දිෙනවා. සීියලාගෙන් ආච්චිලාගෙන් අයලාක් කළ කතන්දර කියනවා. ඉතිං, මේ විදිහයට කතන්දර අහලා ඔයාල දෙන් ගොඩා කතන්දර දන්නවා ඇති. මම අද තවත් එක කතන්දරයක් පුතාලට ඉදිරිපත් කරන්නයි සූදානමින් නාවේ. මේ කතන්දරය හොඳරට සවන් දෙන්නකෝ එතකොට පුතාලා ඒ සවන්දී මේ බලන්න මීට පෙළමික හලතේෙනවද ඒම නැත්තං මේක අදමුද අහන්න කියලා ඌ අපි බලමු මේ කතන්දරයේ ටීච කියන්නේ යන්නේ මොකක්ද මේ කතන්දරය කියලා. අපි බලමු. උත්සාහවන්තයා සහ නුවනක් කාරය කතන්දරී නම උත්සාහවන්තයා සහ නුවනක් කාරය ඔන්න හොදට අහගන්න. එක්තරා ගමක ධනවත් මිනිසෙකු සිටිය ඔහු වයස්කත නිසා තමාගේ දේපල පුතුන් දෙදෙනට දීමට අදහස් කලා එක්තරා ගමක හිටියලු දනවත් ඒකයන්නේ පොහොසත් සල්ලි මිමුදල් තියෙනවා දේපල තියෙනවා ඉතින් මේ මිනිසා තැම් වයස්ගතයි එයාට හිටියා පුතාල දෙන්නේෙක් ඉතින් මෙයාගේ තියෙන දේපල පුතාල දෙන්නට දෙන්න ඕනි කියලා මෙයා අදහස් කරනවාො දැම් ම වයසයින මෙම රැකබලාගන්න මම් මගේ පුතාල දෙන්නට මේම පවරන්න ඕනි කියලා ඉතිං එයා කල්පනා කරනවා ඉතිං මේ විදිහටයා කල්පනා කරනකොට තවත් මෙයාට චූට අදහසක්කාවා. පුතුන්ට දේපල දුන්නට මේ දෙන්න ඒව රැක ගන්නත් දක්ෂ වෙන්න ඕනේ. තාත්තා එමන තමේ පියාහා, යාගේ පුතාල දෙන්නට තමා සතුව තියෙන තමන්ට අයිති දේපල පැවරුවට ඒ දේපල එයා ආරක්ෂා කරා වගේම මේ දෙන්නත් ඉදිරියට ආරක්ෂා කරන මේ දෙන්නටත් පුළහංකමක් තියෙන්න්න ඕනෙනේ කියලා මෙයාට කල්පනාවට ආවා. ඉතින් මෙයා, ඒ ගැන ටික් හෙතුවා මම් මගම දේපල. මේ දරුව දුන්නට දුන්නට මේ දෙන්න මේවා රැකබලාගන ඉඳීද. නැත්තම් මේවා විනාස වෙලා අයිද. මම් මේ දෙන්නගේ ඒක පොටඩ්ඩ කල්පනා කරන්න ඕනේ කියලා මෙයා එහෙම හිතලා මේ අදහස බිරිටත් කිව්වා. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ නවත් වයස්කත මිනිසගේ බිරිඳටත් මේ අදහසම කිව්වා. අපි දැම් වයසයින. ඉතින් අපි දේපල දැම්මි පුතාල දෙන්නට දෙන්න ඕේ. හැබැයි ඉතින් අපි මේ දේපල මේ දෙන්නට දුන්නට මේ දෙන්න ඒවා රැකබලාගන්න. දක්ෂ වෙන්නත් ඕනේ. එහෙම නේද කියලා. බිරිඳටත් මේ අදහස කියන්න ඇති. එහෙම නේද. තාත්තා පුතුන් දෙදිනාම තමාළඟට කැඳව්වා. පුතාල දෙන්නට ළඟට එන්න කියලා කතා කර. මේ දෙන්නට පුතාල දෙන්නට මෙතාත්ත ළඟට කැඳව්වා. බලමු ඉට පස්සේ මොකක්ද වුණේ කියලා. අපේ ගෙදර එක සමානව හදලා තිබෙන කාමර දෙක මම පුතාල දෙන්නට දෙනවා.මන්න තාත්තා කියනදී. මොකක්ද අපේ ගෙදර තියෙනවා එක සමාන කාමර දෙකා. ඒ දෙක මම පුතාල දෙන්නට දෙනවා. කියලා පුතාලදින ළඟට අඩගහලා මේ තාත්ත කියනවා. ඒක් කාමර දෙක දවස්තුනකදී. ඒ කාමර දෙක දවස් කියකදිද දවස්තුනකදී? අඩු වියදමක් යොදවලා මොන්නවා හරිදේකින් පුරවන්න ඕනි කියලා මේ තාත්තා කියනවා. මෙදින ළඟට කැඳවලා කිව්වා. නේද. අපේ ගෙදර තියෙනවා කාමර දෙකක්, ඒ කාමර දෙකම එක සමානයි. මේ කාමර දෙක දවස්තුනකින් ඉටක් කෙටිකාලයක් දවස්තුනයි දුන්නේ. අඩු වියදමක් දරන්නත් ඕනේ. දවස්තුනෙන් ඉවරවෙන්නත් ඕනේ. අඩු වියදමක් දරන්නත් ඕනේ. මොනවා හරිදේකින් පුරවන්න කියලා. පුතාල දෙන්නට මේ තාත්තා කිව්වා. ඒ වෙනුවෙන් මම සුළු මුදලක් දෙනවා. ඒ වෙනුවෙන් මම සුළු මුදලකුත් දෙනවා කියලා කිව්වා එතකොට උනන්ද වෙනුවේ තෑගි බෝග දෙෙනවා කිව් හම දුවල පුතාලත් එහෙමයිනේද බොනුව හරි අපිට අපේ සාර්ථක අපි චූටි දරුවනේඇහෙම කරග්ඩෝඕනව නම් ඔයාලගේ අම්මල තාත්තලක් කියවා තෑගි දෙනවා කියලා මේ කතාාවඉන්න දෙන්න නම් යාලගේ චූිනය දැන්දකයි. එපියාදැන් වයසයි. ඉතින් මෙයාල කියීනො සුළ මුදලක් දෙනවා කියලා. යාලට දෙනවා මුදලක් යලර දෙනි සල්ලි. තාත්ත පුතාල දෙන්නට කිව්වා. මම ඒ වෙනෙන් සුළු මුදලකු දෙනවා කියලා. මේ පුතුන් දන් දෙන්නා තාත්තට අම්මටත් හර්රිම්ම කීකරුයි. මේ දෙන්නා තාත්තටයි අම්මටයි හරිම කීකරුයි. ඒක හොඳ දෙයක්. නේද. අපි අපේ අම්මයි තාත්තටයි බොහොම කීකරු වෙන්න ඕනේ. එයාලා කියනද විදිහට අපි ඉන්න ඕනේ එයාලා අපිට නර්ක විදිහට ඉන්න කියන්නේ අපේ අපිට හොඳටඉන්න කියලා තමයි අවවාද දෙන්නේ. අපි එතකොට ඒ ගොල්ලු දෙනී හොඳ අවවාද අකුරටම පිළිපදින්න ඕන. එතකොට තමයි අපි කීකරු හොඳ දරුවෝ වෙන්නේ. ඉතින් මේ දෙන්නත් ඇත්තටම හොඳටම කීකරු හොඳ පුතාලා දෙන්නෙක්ලු. ඉතිං ඒ නිසා තාත්තා පැවරූ දේකරන්න කෑමතිවුණලු දැන් තාත්තකිව්ව දේ කරන්න මේ පුතාල දෙන්න කැමතිවුණළු. තාතා මොකක්ද කෙව්වේ තාත්තා කිව්වේ දින තුනකදී මේ එක සමානවතියන කාමර දෙකේගොළුන්ට පැවරවා මොනව හරිදියකින් පුරවන්න ඕනේ කියලා. දැම් මේකට මේ පුතාල දෙන්න කැමතිවුනාළු. ඉට පස්සේ බලමුූ මොකද වනේ කියලා. ලොකු පුතා පස්සු දින. උදේසනම වැඩ කරන්න පටන් ගත්තා. ලොකුපුතා. ලොකුපුතා පසුදින පහුවදාම ඔන්න තාත්ත කීව මේ කටයුත්ත කරන්න ආරම්භ කරා. ඒකන්නේ දැන් වැඩ කරන්න පටන් ගත්තා උදේසනින්ම ලොකුපුතා නේදකම්මැලි නැතුව ඇති බලමු. පිදුරු තිබෙන තැනක් හොයා ගත්තා. ඇයි මෙයා පිදුරු ගත්තේ. මුණ අද දුවලපුතා ලට හිතෙන්නේ. තාත්තා කිව්වාම කාමරේ? අ වියදමකින් පුරවන්න ඕන කියලා. පිදුරු සඳහා වියදමක් යන්නේ නැති නිසා මෙයා පිදුරු තියන තැන සොයාගත්තා. ලොකුමුදලක් යන්නේ ඉක්මනින් පුරවන්නත් ඕනේ. ඒක නිසා දින තුනයි දුන්ඩි. මෙයා පිදුරු තියෙන තැනක් හොයාගෙන. පිදුරු මිටි කරත්තයකට පුරවලා පිදුරු ගෙනත් කාමරයට දැම්මා. මෙයා බොහොම මෙතාත්තා කිව්ව වැඩේ සාර්ථක කරන්න, ඒක ඉවර කරන්න නිම කරන්න බොහොම වෙහෙස මහන්සි වෙලා තියෙන බව අපිට පේනවන්නේේ ද දුවේ පුතේ. පිදුරු කරත්තේකට පටවන්්ඕන මිටි ගැට ගහ් ඕන පුරවලලා ගෙනල්ලා ආය කාමරයට දැම්මලු. ඉට පස්සේ බලව මොකද වුණේ කියලා. දිනතුන සම්පූර්ණවන දවසේ කාමරය පිදුරුවලින් පුරවන්න ලොකු පුතාට හැකිවුණා. දැන් දවස්තුන ඉවරයි. මේ ලොකුපුතා කරත්තෙට පිදුරු පටවලා, ගෙදරට ගෙනල්ලා ඒවා කාමරයට දාලා පුරවනවා. ඉතින් මේ සඳහා එයාට මේ දින තුන ප්‍රමාණවත් වනාා මෙයා මහන්සිවෙලා වැඩකරා. නේද පිදුරු කියන අඩුුවියදමකින් වියදමක් නැත්තුූ සමාරලායාට මෙයා කරගත්තා පිදුරු තින තැන කොයාගත්තා එත්තෙන්න්ට ගියා ඒවා මිටි ගැටගහල ගෙනල්ල ඔන්න දැන් කරත්ත එකට දාලා පුරවල දිනතුන ඉවර වෙනකොට මේ කාමරය, රවන්න ලොකු පුතාට හැකේ වුණ. තාත්තා පුතුන් දෙන්නගේ වැඩගැන සෝදිසියෙන් සිටිය තාත්තා දැන් පැත්තකට වෙලා මේ දෙන්න මේ කරන වැඩදි හා හුන්තට බලාගෙන හිටිය සෝදිසියෙන් හිටියා විමසිල්ලෙෙන් හිටිය. හොඳ කල්පනාවෙන් ඒ ගැන සොයලා බලමින් සිටිය ද සෝදසියන් සිටියා කියයන්නේ එක විමසිලිමත්ව හිට මේ දෙන්න මොකද මේ කරන්නේ කියලා. ලොකුපුතා ගොඩක් මහන්සි වෙන බව තාත්තට පේන ඇති. අපි බලමු ඉට පස්සේ මොකද වනේ කියලා. ලොකුපතා වෙහෙසමහන්සි ව උත්සාහයෙන් වැඩකරන ආකාරය දැක්කා. ලොකුපුතා ගොඩාක් වෙහෙස මහන්සි වෙලා උත්සාහෙන් වැඩකරන ආකාරය මේ තාත්තා දැක්කා. නේද. දැ අපි මුලයි දම්ම අපිදැක්කනේ නේද පිදුරු ගෙන අල්ල මහන්සි වෙලා ගොඩා කුත්සාහයෙන් වැඩකරා මහන්සි වෙනවා කම්මැලි නැති බවත් තාත්තට තේරෙන්ඩ ඇති. දිනතුන සම්පූර්ණ වූ විට තාත්තා පුතුන් දෙන්න හමුණ.දැන් ඔන්න දිනතුන ඉවරයි පුතුන් දෙන්න මුණ ගැහුණ හමූනා කියැනෙ මුණ ගැහුණ. ලොකුපුතාගේ කාමරයට ග. ලොකුපුතාගේ කාමරයට ගියාලු මේ තාත්තා. ගිහිල්ලා ඒ කාමරය පිදුරුවලින් පුරවලා. ඒ කාමරයක් මොකද වෙලා තියෙන්නේ. පිදදුරුවලින් පිරිලදැන්. ඉතිං ලොකුපුතාගේ උත්සාහය ගැන සතුට වුණ. තාත්තා මුල ඉදම්ම දැකනයා මේ දේට මහන්සේෙන අය සූදිසියෙන් හිටියනමේ කරන වැඩගැන නේද. ඉතින් ලොකුපුතාගේ මේ උත්සාහය ගන මේ තාත්තා ගොඩා සතුටුණ. ඊට පස්සෙමයා මොකද කරේ මේ තාත්තා. ඩිපු කාරයට අිය පොඩිපුතාග කාමරයට ගිය. අඳුර පිරුණු හිස්කාමරයක් දැම් පුතේදයි අපි මේ කතාව කියවගෙන ඉද්දි පුතාල දැන් සවන් එනකොට පුතාලට තේරෙනවා මේ වැඩකරේ අපිට මේ කතාවේගී වැඩරන බව පෙනුනේ ලොක පුතා. ඉතින් දැම් පොඩිපුතාගගේ කාමරයට ගිහාම ඒක හිස්කාමරයක් අඳුරු පිරුණු හිස්කාමරයක් විතරයි දුටුව මේ විදිහට. මේ හිස්කාමරයක් නේ තාත පොඩිපුතා දිහා බල්ලෑ කිව්වා. මේ හිස්කාමරයක් නේ කියල තාත්තා කිව්වා. ඊට පස්සෙ බලමු පොඩිපුතා මොකද කීේ කියලා. මම අඩු මුදලකින් පහනක් ගත්තා. . එත් හැබැයි අමතක කරලා නෑ තාතා දුන්න පණිවිඩේ. මොකක්ද පණවිඩේ අ්ඩු වියදමකින් කාමරේ පුරුවන්නත් නේ. තුක් ගතවෙන්නකාල ගත වෙනකොට. දැන් මේ කාමරේ පුරවලම පෙන්න්නන්න. පුතා කියනවා. කෞද මේ කියන්නේ. පොඩිපුතා තමයි මෙහෙම කියන්නේ. පොඩිපුතා හිනවෙවී කිව්වා. ම මේ කාමරේ පුරෝල පෙන්න්නන්නම් කියලා කිව්වා. කාමරය මැද පහන තබලා ඒ දැල් වූවා. අඳුරු කාමරය ආලෝකයෙන් පිරුණා. අන්න බලන්න. පොඩිපුතාමොකද කරේ. පහනක්ගෙනවා? හන කාමරේ මැද තිබ්බ දල්වෙල අඳුර තිබ කාමරය පිරුණි මොනවගෙන්ද. ආලෝකෙන් වියදම අඩුයි කාලයක්ත් අඩුයි. ඉතිංමීපුතා පොඩිපුතා මහන්සි වුනාාද වැඩට නෑ. එයා උත්සාහයක්ලළකුත්සාහයක් ගත්තනෑ වෙහෙස උන්නේ මහන්සි වුන්නේෑ. හැබැයි තාත්ත කීව කටයුත්ත කරලා පෙන්නවා. නේද අඩු වියදමක් දරලා දිනතුනින් කාමරය පිරෙව්වා මකින්ද ආලෝකයි. ඕ. තකොට අපි බලමු මේකේ අවසානය මොකක්ද කියලා. ලොකුපුතා උත්සාහාවන්තයා. පොඩිපුතා නුවනක්කාරයා. දෙන්නම එක වගේ දක්ෂයි තාත්තයිම හිතනවා ඇති නේද. ලොකුපුතා උත්සාහාවන්තයි හැබැයි පොඩිපුතා බොහෝම නුවනක්කාරයි. දෙන්නම එක වගේ දක්ෂයි. මගේ දේපල ඔක්කොම පුතාල දෙන්නට දෙනවා. ඔන්න තාත්තා කිව්ව දේ. ඇයිතින් ලොකුපුතා ගොඩාක් මහන්සි වෙලා මේ රාජකාරිය කරා, ොඩිපුතා මහන්සි නොවුනට මුලේ ක්‍රියාත්මක වෙලා නුවන මෙහේවලා එයා නුවනක් කාර වැඩක් කර. තාත්ත පුතාල දෙන්න සතුටින් වැලඳ ගත්තා. තම පුතුන් දෙන්නගේ දක්ෂකම දැකලා අම්මගේ ඇස් වලින් සතුටු කඳුළු ගැලවා. ඒක තමයි වෙඩ ෝඕනිිපුතේ අපි අපේ අම්මගේ තාත්තාගේ බලාපොරොත්තු අපි ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරඩ ඕනේ. සතුටු කඳුළු තමයි අපේ දෙමවපියන්ගේ ඇස් වලින්ක් එලියටෙන්න්න ඕනේ දුක්ක කඳුලු නෙමී. තුළ පුතාලටත් පුළහන් මෙෙන් ඕොනේමී පුතාල දෙන්න වගේ උත්සාහවන්ත වගේම නුවනක්කාර විදිහට තමන්ගේ ලක්කේ කරා යන්න තමන්ගේ දෙමාපියම් පවරණ රාජකාරිඒ ආකාරයෙන් කරලා ඒගොල්ලුන්ගේ තමන්ට තියන යුතුකම් වගකීම් දෙමෝපියෝ වෙනුවෙන් ඉෂ්ට කරලා යහපත් විදිහට ඒගොල්ු සතුටු කරලා ඒගොළු සතුටින් තියෙනක. පුතාලත්තිතින් මේ දෙන්නවගේ මේ විදිහට දෙමෝපිය මොනහරි කිව්වාහම අම්ල තාත්තල මොනහරි කිව්හම බොහම කීකරුවෙන් ඒව කරන්න ඕනේ. දෙැම් පුතාල ලස්සන කතන්දරයකට සවන් දුන්නා. ඒහෙම නේද. පුතාලට දැන් මොකද්ද කතන්දර එක්තරා ගමක හිටියා දනවා මිනිස්සෙක් යා අයස්කතු ව හමයා කල්පන කරනවා. මගේ දේපල මන්ගේ පුතාල දෙන්නට දෙන්න් ඕනි කියලා. ඉතිං මේ දෙන්න මම මේ දේපල දුන්නට මේ දේපල රැකගන්න දක්ෂවෙන්නත් ඕන. මේ පනිවිඩේ බිරිියටක් කිව්වා ඊට පස්සෙ මේ පුතාල දෙන්න ළඟට කැඳවෙලා දෙන්නට කියනවා. දින තුනයි දෙන්නේ අඩු වියදමක් දරන්න අත් ෝනෙ ඔල දෙන්නට මං එක සමාන කාමර දෙකක් දෙෙනවා. ඒ දෙ මොන වගේ හරිින් පුවවන්න ඕනි කියලා ලොකු පුතා ගොඩක් හස මහන්සි වෙලා කාමරේ පිරෙවක් විදදුරුවලින්. ඔඩි පුතා අඩු වියදමක් දරලා වෙහෙසවනේ නෑ හැබැයි නුවන මෙහේවලා කාමරේ එයාද තිබුණු කාමරේ පිරෙව්වා ආලෝකින්. මේ විදිහයට තමයි පුතා මේ අම්මයි තාත්තයි සතුටුකරේ. ඉතිං අපිට මේ කතාවදැන් පුතා සවඳුන්නන දැන් අපි මම අහනවා ප්‍රශ්න කීපයක් පුතාල ඒවට උත්තර දෙන්න. බලමු. කතාවේ සඳහන් තාත්තාට. උත්තුම් කීදෙකු ටාද. කීදනෙ ටියාද දෙදනෙකු දෙදෙන ෙටියනේද. පිදරුවලින් කාමරයේ පිරවයේ කවරෙක්ද. පිදරුවලින් කාමරයේ පිරවේ කවුදුවපුුතේ ලොකුපුතා තමයි මහන්ස වෙලා ඒ වැඩි කරේ. නනක් කාරපුතා කෞදතකොට ොකුපුතාද පොඩිපුතාද. පොඩිපුතා තමයි නුවනක් කාරපුතා. පොඩිපුතා කාමරය පිරෙවේ කොහොමද. පොඩිපුතා කාමරය පිරෙව්යේ පහන්න ආලෝකෙන්. ඉතින්මී දෙදිනා මේ තාත්තා දුන්න කටයුත්ත. එයා පවරපු රාචකාරය අක්කුරටම ඉෂ්ඨ කරා දෙයාකාරයකට. හැබැයි සිද්ධ වනේ එක දෙයක් මුනුවගේ හරිින් පුරුවන්න තිබ්බ කාමරේ පොඩිපුතා පිදරුවලින් පිරෙව්ව ලොකුපුතා නුවන මෙහේවෙලා ආලෝකයෙන් පිරෙව්වා. මේ විදිහට උත්සාහය සහ නුවන ගැන තමයි මේ පාඩමෙන් පුතාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ අපි හැම කටයුත්තකදීම උත්සාහවන්තවන්න ඕනේ නුවනක් කාරවෙන්නත් ඕනෑ. ඉතින් දුවේ පුතේ දැන් මම පුතාල වෙනුවෙන් ළමා ගීතකිව්වා කතන්දරත් කිව්වා. ඉතින් අදට මම දූල පුතා ලගේ මේ පාඩම අවසං කරන්නයි මේ සූදානම. මේ පාඩම නැවතත් බලලා පුතාලට මේ පාඩම තවදුරතත් දහවරු කරගන්න පුොුවන්. ඉතිං ඒ සඳහා චැනල් අE YouTubeු් නාලිකා ොස්සේ මේ පාඩම් නැවත වරක් නරඹලා ඔයාලගේ දැනුම තහවුරු කරගන්න කියල මං පණවිඩේ කියන ගමන් අත්තට මං ඔයාලගේ නිවසින් සමුගන්නව තවත් දවසක ඔයාලව මුණගැහෙන බලාපොරොත්ති ඔයාල හැම්මතිෙනටම සුපම සුබ දවසක් අයිබෝන්.